සක්වල අනසක පිහිටුවා මහ කරුණාවෙන් වදාළා වූ ශ්‍රේෂ්ඨතර සත්‍යයට নমස්කාර වේවා. එකී සත්‍ය අවබෝධ කොටගෙන සංසාර කතාව නිමා කළ ප්‍රථම ශ්‍රාවකයන් වහන්සේ වූ කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ පටන් පන්දහසක්කල් මේ සසුනේ අවසාන මහරහතන් වහන්සේ දක්වා සියලු රහතන් වහන්සේලාටත් රහත් මෙහෙණින් වහන්සේලාටත් සෝවාන් සකෘදාගාමි අනාගාමි උතුමන් වහන්සේලාටත් සියලු පැවිදි උතුමන්ටත් අපගේ ශීර්ෂ ප්‍රණාමය වේවා. අද මේ දම් සභාවට වඩින අපගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා මැදිරිගිරියේ ඉපදුණු සිරිසුමන පොඩි හාමුදුරුවෝ, ඉද්දමල් දෙනියේ ඉපදුණු ශාස්ත්‍රවේදී සිරි මහිම පොඩි හාමුදුරුවෝ, අදට හරියටම අවුරුද්දයි කසාවත ගත දවටානි. පුරුළුණික වැවේ ඉපදුණු අපේ සිරි සුකිත පොඩි හාමුදුරුවෝ එච්චරවත් කල්නෑ මහන වෙලා. උන්වහන්සේලා ඇතුළුව මෙතිගිරිය පන්සලේ ඉඳලත් අද මේ දේශනාවට සවන් දෙනවා ඇති අපේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පුත්‍රවර විහාරගම සිරි විමල පොඩි හාමුදුරුවෝ, ඒ වගේම රත්මල් යාය ගමේ පුදුණු සිරි විමල පොඩි හාමුදුරුවෝ, එමෙන්ම උඩුගම්පොළ ඉපදුණු අපේ සිරි රතන පොඩි හාමුදුරුවෝ, ලෝකවාසී සියලු මහා සංඝරත්නයේ මේ දේශනාව අහන සද්ධර්ම ශ්‍රවණ කැමැත්තෙන් මෙහි සපැමිණි
පින් ඇති දායක දායකාවනි පුණ්‍යවන්ත දෝනි පුතේ අකුණු ගගහමස් වහිනකොට මහ හුලන් හමනකොට මහ රැ විදුලි කොටනකොට සුමදාම් පවා සමහර තැන්වලදී අපි හිතන මට වඩා ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ දහම උතුම් සිල්ගුණ ඒ සියල්ල ඉස්සරහා ඇතැම් විට දක්කපු අමුතු ප්‍රතිචාර මට හිතුණ බණ පටන් ගද්දිම අකුණු ගහනකොට මේ මහ පොළව කම්පා වෙලා බුදුහාමුදුරු වදාරපු පණිවිඩය අපි දවස් 30ක් 30 කියපු ඒ සත්‍ය ඒ බලය මේ විශ්වයට පවා දැනනවද කියලා. ඒකින්ද අපි ඒක දකින්නේ බාධාවක් විදියට නෙවෙයි. මොකද අපේ බිමතුම ඔක්කොම ශාලාවට ආවට පස්සේ අපිට ගැටලුවක් නැහැ ඊයේ වැස්සත් නැතත්. කඳුළු වැස්සට දෙමිලා මහන්සි තෙතයි අපේ සංසාරෙම ගොඩක්. ඒ තෙත වියලා ගන්න පිණිස ගන්න වීරියක්. පින්වත්නි අද දේශනාවේ මාතෘකාව ඔබට ඇහෙන්නේ නැති ඒක මම හොයාගත්තේ අනාථ පිණ්ඩිකෝවාද කියන සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ තමයි මේ සූත්‍ර දේශනාව හම්බ වෙන්නේ. මං ඊට කලින් කියන්නම්කෝ අද මොනවා ගැනද බණ කියලා දෙන්න හදන්නේ. අද කියලා දෙන්න හදන්නේ කර්මය ගැන, ධර්මය ගැන. අද කියලා දෙන්න හදන්නේ විද්‍යාව ගැන. අද කියලා දෙන්න හදන්නේ සීලය ගැන. අද කියලා දෙන්න හදන්නේ නිවන ගැන. මොනවා ගැන කියලා දෙන්න හදන්නේ? ඔබට හිතෙන්න පුළුවන් කොහොමුණත් ඔය කියපු වචන ටිකට ලොකු සාධාරණයක් කරන්න මේ දේශනාව ඇතුළේ අපි උත්සාහ කරනවා. දවස් 29ක් බණහපු සවන්පත් අතරට ඒ හැම දේශනාවකම අඩංගු වෙච්ච ගොඩක් දහම් මානසිකාර වලින් හිතට ඇතුළු වෙච්ච පණිවිඩ තව ටිකක් තීව්‍ර කරන්නත් ඒ වගේම ඒ පණිවිඩ ශක්තිමත් කරන්නත් අද මේ දේශනාව ඉවහල් වේවා කියලා අපි කල්පනා කරනවා. මිනිස්සුන්ගේ මොළය නියුරෝන සෛලවලින් හැදිච්ච අපේ මොළය නිතර නිතර එක පණිවිඩයක් කියනකොට සෛලමේ වශයෙන් වෙනස්කම් සිද්ධ වෙනවා. දැන් මේ දවස් ටිකේම ඔය ඇත්තන්ගෙත් මගෙත් අපි හැමෝගෙමත් ඒ නියුරෝන සෛලවල යම් යම් ක්‍රියාකාරීත්වයන්වල ලොකු පරිවර්තන වෙලා ඇති. පින්වත්නි සංසාරයෙන් ගැලවීමේ එකම ක්‍රමය හිතන විදිය වෙනස් කරන එකමයි. දවසක් අනේ පිළිසිටුතුම හොඳට මාසෙ පින්වත්නි එදා පුංචි ළමයට නිින්ද මේකට කතන්දරක් තියෙන්න එපැයි ඔන්න දෝනිලා පුතා ලහන්න අනේ පිළිසිටුතුමා අසනී වුණා. එතුමනේ ජේතවනාරාමි කියන ශාසනයේ අපේ බුදුහාමුදුරු වැඩිම කාලයක් වැඩ හිටපු වැඩිම වස් කාලයක් වැඩ හිටපු පන්සල පූජා කරන තින් හොඳට මාසෙයි. අසනී පස්සේ කියනවා එන්න කියලා කිව්ට යන්න සාරිපුත්ත මහරහතන් වහන්සේට කියන්න මට ගොඩක් අමාරුයි කියන. ඇයි බුදුහාමුදුරන්ට කියන්නේ කියන්නේ නැත්තේ? දැන් අනේ පුලිසුරතුමා අග්‍රදායකයා වෙච්චි බුදුහාමුදුරන්ට කියන්න කියන්නේ නැතුව ධර්මසේනාධිපති
ප්‍රඥාවෙන් අගතැම්පත් වෙච්ච සාරිපුත්ත මහ රහතන් වහන්සේටම කියන්නේ. එතකොට පේනවා නේද මේ ඒ උතුම් සිතිවිලි තියන අය හිතලා තියෙන විදිය. දැන් පන්සලේ අග්‍රම දායකයා ලොකු හාමුදුරු ආවේ නැත්තම් ආව බලන්න පොඩි හාමුදුරු ඉවල වැඩක් නැහැ. එහෙම නේද හිතන්නේ. අනේ පිළිසිරිතම කොච්චර ඉදිරියෙන්ද බුදුන්ට කරදර කළේ නැහැ සාරිපුත්ත මහ රහතන් වහන්සේට කියන්න මට ගොඩක් අමාරුයි. මේ මිනිස්යා ගිහිල්ලා සාරිපුත්ත මහ රහතන් වහන්සේට වන්දනා කරලා පින්වත් සාරිපුත්තයන් වහන්ස අනාථපිණ්ඩික සිටුතුමාට ගොඩාක් අමාරුයි ඔබ වහන්සේට කියන්න කිව්වා. ඒ කියන්නේ ඉතින් බලන්න වඩින්න කියලානේ. උන්වහන්සේ හරි අනුකම්පාවෙන් ආනන්ද හාමුදුරුවොත් හම්බෙලා ආනන්දයන් වහන්සේටත් කිව්වා ආනන්ද අපි වඩින්න කියලා. ඒ දේශනාවේ කියනවා පින්වත්නි ආනන්දයන් දෙවෙනි කොට වැඩම කළසේ කියලා. කියන්නේ පළවෙනියෙන් වඩින්නේ සරියුත් හාමුදුරුවෝ. වැඩම කරලා සුවදුක් ඇහුවා. ගොඩක් අමාරුයි කියලා කිව්වා. ඇයි පොඩ්ඩක් එහෙම නෙමෙයි ගොඩක් අමාරුයි. ඒක පේනව නේද? හැබැයි අනේ පිළිසිරිතුමා කෑ ගහලා නැහැ. බලන්න මං දෙවුරම් වේර පූජා කරා. ගෞතම සාසනේ අග්‍රදායකයෙක් වුණා. මෙච්චර පිං කරන මටමයි මෙහෙම වෙන්නේ. අච්චර දුෂ්ටකම් කරපු කට්ටියට ඉහෙම් බහින ලෙඩක් නැහැ. එහෙම කිව්වේ නැහැ. ඔබ පේනව නේද අවබෝධයක වෙනස? මොකද අවබෝධයයි කයලෙඩ වීමයි දෙකක්. අවබෝධයයි කයලෙඩ වීමයි දෙකක්. හිතලෙඩ වීමයි කයලෙඩ වීමයි දෙකක්. හිත නිරෝගී වීමයි කය නිරෝගී වීමයි දෙකක්. සම්නිවන තරහ කරන්න බැරි තරම් අපහසුයි. බලන්න පින්වන්ත මිනිහෙක් මැරෙන්න යන්නේ. දැන් ඔය දේශනාවේ කියනවා අනේ පිළිසුතුමා ආයේ නැගිටින්නේ නැහැ කියලා. ඒ කියන්නේ චර පිං කරපු මනුස්සයක් අසනීපකින් තමයි මැරිලා තියෙන්නේ. දැන් පිං කරන කෙනෙක්ව නවත්තන්න එපා. ගොඩක් ඇත්ත වැරදි තැන්වලින් නෝ අල්ලගන්නේ. වැඩම කරලා ළඟට සිටුතුමනි මෙනෙහි කරන්න කියලා බොහෝම ගැඹුරු ධර්ම කාරණා ටිකක් දේශනා කළා. දැන් මම අද ඒ ටික දේශනා කරන්නේ නැහැ කියලා මට හිතෙනවා. මොකද පටන් ගද්දිම ඔබට අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඊටාම ගැඹුරු ධර්ම කාරණා ටිකක් දේශනා කළා. දැන් උපාසකම් වල කියනවා ඇති නෑ නෑ අපිට ගැඹුරු නෑ ඒ ටිකත් ඕනනම් කියලා දෙන්න. ස්කන්ධ ධාතු ආයතන වල ස්කන්ධ ධාතු ආයතන වල මමත්වයේ පිහිටවා නොගැනීම පිළිබඳ දේශනයක් කළා. පේනවා නේද කොච්චර අමාරු එකක් වෙන්නේ නැද්ද කියලා. එහෙම කියද්දි තේරෙන්නේ නැහැ නේද? ඒ ගැන කල් වෙන්න එපා. මේ දේශනේ ඇතුළේ මම උත්සාහ කරන එකත් ඔබට ටිකක් හරි කියලා දෙන්න. අනේ පිළිසිරිතුමා ඇඬුවා. කවදාවත් එච්චර ගැඹුරු බණක් අහන්නේ නැහැ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලාට දේශනා කරන බණක් තමයි ඔහුට දේශනා කළේ. ඇඬුවා. අනනකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ කල්පනා කරනවා මේ මොකද දන්නේ අඬන්නේ අපහසුතාවයක් දන්නේ. දැන් ඔවුන් ආයෙත් ඔබට ඔන්න මගෙන් අහන්න පුළුවන් මොකද? ඉතින් ඔච්චර දේ දන්න සාරිපුත්ත හාමුදුරන්ට පේන්නේ නැද්ද මොකටද අඬන්නේ කියලා? එහෙම කොච්චරවත් පේනි පේනි තිබ්බොත් රහත් වෙච්ච එක දුකක් වෙනවා. එහෙම පේන්නේ නැහැ. අදාළ සමාපත්තියට සමවැදුණොත් තමයි පරිසිත් තුනක් කියවන්න පුළුවන්. දැන් පුංචි ළමයි හිතෙනවා ඇති හාමුදුරු කතන්දරයක් පටන් අරන් මාද යමාරු දේවල් ටිකක් කියනවා. ඒ නට පුංචි කට්ටිය තහගෙන ඉන්න. තේරුම් ගන්න වයස බලපාන්නේ. ඇයි සිටුතුමනි? අනේ ස්වාමීනි. සුදු රෙදි අඳින අපි වගේ මිනිස්සුන්ට
ඇයි මෙච්චර කල් උච්චර වටින දේශනාවක් නොකලේ සිටුතුමනි සුදුරෙදී අඳිනායට බරපතල වැඩි මේවා දේශනා කරන්නේ කසාවත් පරවණයිට අනේ ස්වාමිනිය වුණාට එහෙම කරන්න එපා මම මේ වෙලාවේ හරි ওই ටික අහගත්ත එක ලොකු වාසනාවක් භාග්‍යයක් ස්වාමීනි ඔය එළියේ ඉන්නවා සුදුරෙදී ඇඳන් හිටියට මේ ඇස්සල ඇස්සල කියන්නේ මේ ඔය තියෙන හැයම නෙවෙයි ඈ දකින්න විදිහේ දූවිලි ටිකක් ඇවරිච්ච ඒ ටික අයින් කරොත් හොඳටම පේනවා ඔය සංසාරේ හොඳටම කුසල් වඩපු ප්‍රඥාව ප්‍රගුණ කරපු කට්ටිය ඉන්නවා ස්වාමීනි එයයි නොමග යන්න පුළුවන් පාප මිත්‍ර ඇසුරකින් හැබැයි පොඩි උදව්වකින් ඒගොල්ලෝ බේරෙන්න පුළුවන් මුළු සංසාරෙම අනේ ස්වාමීනි ඒගොල්ලෝ ගැන හිතලා ඔය දේශනාවල් සුදු වඳින කට්ටියටත් වදාරන්න කිව්වා කවුද සුදු වඳින කට්ටිය ඔය ඉන්නේ මේ බන්මඩුවේ වී සුදු වඳින කට්ටියටත් ඒවා වදාරන්න කියලා කිව්වා ඉතින් ඒක නිසා දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේත් ඒක අනුමත නොකළ එහෙම නෑ ඒක පිළිගත්ත කියලා තමයි කියන්නේ ඒ යෝජනා පිළිගත්ත කියලා එතකොට පින්වත්නි සුදු වඳින ඔබටත් ස්කන්ධ ධාතු ආයතන මමත්වෙන්නු දැකීම වැනි කාරණා පිළිබඳ අහන්න අයිතියක් සහ ඔබට දේශනා කරන්න සුදුසුකමක් අපිට තියෙනවා අනේ පිළිසිටුමා නෑනා කල්ලි කළා ඊට කලින් සාරිපුත් මහ රහතන් වහන්සේ අනුශාසන ටික කරලා වැඩියා ආර්ජුනා ඔහු මෙලව හැර ගියා කියලා දවසක් බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න එක්තරා දෙවිකෙනෙක් ආවා ඇවිල්ලා කිව්වා ස්වාමීනි නිරාමිෂ ප්‍රීතිය භුක්ති විඳින කෙලෙස් තවන්න වීර්ය දන් කෙලෙස් තව උත්තමව වැඩ ඉන්න මේ ජේතවනාරාමෙට මම බොහෝ කවුද දන්නේ මේ දේව පුත්‍රයා අනාථ පිටික ඇවිල්ලා කිව්වේ එහෙම නෑ මේ පන්සල මගේ කියලා එහෙම කිව්වේ නෑ මේ ස්ථානේ වැඩ ඉන්න උතුමන් දිහා බලලා මම බොහොම කැමතියි මෙතෙන්ට ස්වාමීනි කියලා කිව්වා එහෙම කියලා තුසිත භවනයේ සිට බුදුන් හම්බෙන්න ආපු අනාථ පිණ්ඩික දේව පුත්‍රයා බුදු පියාණන් වහන්සේ සරහා ඉදිරිපත් කරපු ගාථාවක් තමයි අද අපේ මාතෘකාව. ඔන්න මාතෘකාව නම් පටන් ගත්තා. මොකද්ද? කම්මං විජ්ජාච ධම්මෝච. කර්මයයි විද්‍යාවයි ධර්මයයි සීලං ජීවිත මුත්තමං උතුම් සිල්වත් ජීවිතයයි තියනවා නම් ඒතේන මච්ඡං සුජ්ජන්ති ඒ කියන්නේ ඒකෙන් පුජ්‍යලේ පිරිසිදු වෙනවා එහෙම නැතුව නගොත්තේන ධනේනවා ආමි කුල ගෝත්‍ර වලින් නම්බු නාම වලින් තල්ලි වලින් එහෙම නෙමෙයි ඔව් මිනිස්සු හිතන් ඉන්නව නේද ගොඩක් සල්ලි අම්බ කරගත්තාම ලොකු වැඩකාරී කියලා මිනිස්සු හිතන් ඉන්නව නේද නම්බු නාම ගොඩක් හම්බුනම යා හපනේ කියලා දැන් මේ කතාව අහලා හෙට ඉඳලා සල්ලි අම්බ කරගෙන නවත්තන්නත් එපා මොකද මේ ජීවිතය ගත කරන ඔබට මිල මුදල් අවශ්‍යයි අනේ මිනිස්සු තුමා ව්‍යාපාරෙම නැවැත්තුවේ නෑ බුදුහාඳුනගෙන් බණ ඇහුවයි කියලා නමුත් ව්‍යාපාර කරන්නේ නම්බු නාමයක් ලැබුණත් ඒව ප්‍රධාන දේවල් විදියට දකින්නේ නැහැ. ඒකත් අතුරු දෙයක් විදියට පැවැත්ම සඳහා තියන් ඉනවා. දැන් සමහර මිනිස්සු ඕකනේ ප්‍රධාන වැඩේ කරන්නේ. මන් දන්න සමහර මිනිස්සු ඉන්නවා උදේ දානේ බුද්ධ පූජාව අරන් ඇවිල්ලා මේ වන්දනා කරන්නවත් ඉන්නේ ස්වාමීනි
රජරට පලාතේම අපිට අධ්‍යක්ෂකව හොඳටම තියෙනවා කුඹුරට තියෙනවා කියලා දානි වාජනේ තියලා දානශාලාවේ මිනිහදුවනවා දැන් බලන්නකො අද මැරෙයිද දන්නේ නැහැ කුඹුරු නම් ඉතින් හැම කණ්ඩකම කොටනවනේ හැබැයි මේ දානය බුදු කෙනෙකුට සඟුණ්ඩ පූජා කරන්නම් මෙන්න කලාතුරකින්නේ ඒ වුණාට දැන් එයා ප්‍රමුඛත්වයේ දීලා තියෙන කුඹුරු යන එකට නේද ඒකනේ කියන්නේ මට කුඹුරු යන්න තියෙනවා ඔබ වහන්සේලා කැමති නම් පූජා කරගන්න නැත්නම් නිකන් ඉන්න වගේ කන්නේ කියන්නේ ඒ කියන්නේ ගොඩක් අය ඒ සල්ලි හොයන වැඩේ තනතුරු ගන්න වැඩේ ඒක තමයි ජීවිතෙන් ලොක්කම වැඩේ කියලා හිතන්නේ සමහර මිනිස්සු අපි හම් වුණාමත් කියලා සාමිවන් ස්වාමීන් වහන්සේ මේ අපේ හඳුරන්නේ මේ අපේ මේ මේ අර අපේ ඥාහවන් ඥාතිය එයා දැන් මේ ඉන්දියාවේ මේ එයා දැන් රෝයේ ඉන්නේ එයා දැන් ඩොක්ටර් කෙනෙක් එයා දැන් මේ විශේෂඥ කෙනෙක් වෙන්න ඉන්නේ මේ එයා දැන් මේ එයා දැන් මේ පයිලට් කෙනෙක් වෙන්න ඉන්නේ එයා දැන් මේ ඩානින්ද මේ අහවල් රටට යන්න ඉන්නේ කී කියා දැන් බොහොම ලොකු වැඩක් විදිහට තමයි ඒක දකින්නේ මම මේ කියන්නේ එහෙම දකින්න එපා කියලා නෙමෙයි නමුත් ඒව පින්වත් මේ සංසාර ජීවිතේ තවත් එක වැඩක් විතරයි ඒව ඇත්තට ප්‍රධාන දේවල් නෙමෙයි ඒව කලකට කමන්නේ නමුත් සමහර අම්මලා තාත්තලා සතුටු වෙන්නේ ළමෙක් සරසවි ගිහින් උපාධියක් ගත්තොත් ලොකු ව්‍යාපාරිකයෙක් වුණොත් එයා සල්ලි මිලමුදලට ජීවත් වුණොත් නේ අම්මලා කියන්නේ මට දැන් නම් සැනසෙල්ලේ ඇස්පියා ගන්න පුළුවන් අම්මා වැරදි අම්මා සැනසෙල්ලේ ඇස්පියා ගන්න ඕන දැන් නම් නෙමෙයි ඒ දරුවා සෝත්සාහයෙන් ධනේ බලයත් හොයාගත්තට කමක් නැහැ හැබැයි ඒව හොයන ගම ඒව හොයන්නේ සසල කතාව ධානිය වෙන්න නම් අකුසල් නොවැඩෙන විදියට නම් ඔව් ගත කරන්නේ ධාර්මික සිල්වත් ජීවිතයක් නම් ආ මේකට තමයි අම්මලා සතුටු වෙන්න ඕන අපේ පුතා කවුරුම කමන්නේ බොහොම හොඳ සිල්වතේ හාඳුනේ අපේ පුතා මෙහෙම හිටියට සතෙක්වත් මරන්නේ නැහැ බොරුවක් කියන්නේ නැහැ අපේ පුතා සිල් ගන්නවා එයා ගෙදර බුදුන් වදිනවා භාවනා කරනවා කියලා ඕම වෛච්චර අගය කරලා කතා කරන්නේ නැහැ ඒ වෛච්චර ප්‍රධාන නැහැ අරව තමයි වැඩ එහෙම තමයි හිතන්නේ එනවනේ පින්වත් ධර්මයේ ඉස්සර ඒවා ලොකු වැඩ නෙමෙයි ඒවා සංසාරය අපි කරපුවා නැද්ද මේ පොඩි හාමුදුරුවෝ මම ඔයාලා අපි ඔක්කොම අරන් තියෙන උපාධි වල ඉලක්කම් දාන්න ගියොත් අකුරු නමේ අඟට සංසාරය ගත්ත උපාධියෙම ආයෙ හෙටත් ලියන්න වෙනවා අපිට එච්චර උපාධි තියෙන්නේ නැහැ අපිට ගෞරව නාම තියෙන්නේ නැහැ මේ ලෝකේ ලොකුම කෝටිපතිය වෙලා හිටපු කට්ටිය මෙතන ඇති නෙමෙයි අපි ඔක්කොම නම් ඉඳලා තියෙනවා මේ ලෝකෙ ලොකුම කෝටිපතිය වෙලා හිටපු කට්ටිය මෙතන ඇති කියන්නේ එපා මේ පුංචි දෝනිලාගේ ඉඳලා දෝනිලාට නම් හිණා මට සතපක්වත් අතේ නෑ හැමදෙරුනි කියන්නේ මේ දෝනිලා පුතාලා මේ ලෝකෙ ලොකුම කෝටිපතිය වෙලා ඉඳලා තියෙනවා මෙතන රජවරු සිටුවරු තමයි අපි ඔක්කොම හැබැයි ඉතින් ඒ සේරම දැන් නෑනේ දැන් අපි ආයෙත් ඒකම වෙනවනේ ඒකයි සංසාර කරපු වැඩක් ආයෙත් කරන එක ඒක ලොකු හපංකමක් නෙමෙයි හැබැයි ඒක ලෞකික වශයෙන් සම්මතයට එකඟව ඒක ඉතින් ඒකටත් යම් වටිනාකමක් දුන්නට කමක් නැහැ හැබැයි පින්වතුනි ආර්ය ධර්මයේ ඒක ටිකක්වත් වටින්නේ නැහැ ඔවුන් කියවුතර ළමයින්ට කතන්දරේ තේරෙන්නේ නැහැ පින්වත්නි අනාථ පින්නික සිටුතුමා බුදුහාමුදුරු ඉස්සරහා කිව්ව ස්වාමීනි සල්ලි වලින්වත් නම්බුනාම වලින්වත් වැඩක් නැහැ ආන් අර ගුණධර්ම හතරෙන් තමයි වැඩේ තියෙන්නේ කියලා. ඒ හතර තමයි මම මේ කියලා දෙන්නේ. මොකද පළවෙනි එක අපි එක පිළිවෙලට විස්තර කරොත් ධම්මං අන්න පළවෙනි එක. පින්වත්නි අපේ බෝධිසත්වයන් මේ අවබෝධය ලබන්න හදන කාලේ ආපු බාධා වල අපි කොච්චර අහලා තියෙනවද පින්වත්නි පළවෙනි එක තමයි ධම්මෝචය කියන්නේ දැන් මේ ලෝකේ ඇත්ත තේරුම් ගන්න මාර්ගයක් තියෙනවා
ඇත්ත තේරුම් ගන්න පුළුවන් මාර්ගයක් තියෙනවා ආන් ඒක තමයි මේකෙදි මේ ධර්ම කියලා කියන්නේ මම ඔහොම කිව්වම තේරෙයි දන්නේ නැහැ මම එහෙම කියන්නේ අපි මෙච්චර දවසක් ඔය ඇත්තන්ට ධර්ම දාන දිදී ධර්ම දාන දිදී උත්සාහ කරා සම්මා දිට්ඨියක් ඇති කරගන්න සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා අහුවොත් මොකද්ද ඔබ දෙන උත්තරේ සරල උත්තරේ තමයි යහපත් දැකීම දැන් හොඳ විෂන් එකක් තිබ්බොත් කියලා ප්‍රතර අරමුණට යන්න පුළුවන් නේ ඒ නිසා උදාර්ථයෙන් එහෙම තමයි අපි දකින්නේ හැබැයි පින්වත්නි ඕක ඊට වඩා එහා ගියපු අර්ථයකට යන්න ඕන එකක් මේ යහපත් දැකීම කියලා කියනකොට මොකද්ද යහපත් දැකීම කියන්නේ ඕකම දවසක් ඇහුවානේ පාසකම නාගිනේදී සමාධි ටිකේ සූත්‍රයක් තියෙනවා. ඒක තියෙන්නේ මොකේද දන්නවද? සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකේ තියෙනවා සමාධි ටිකේ සූත්‍රයක්. ඒකෙදි මෙන්න මෙහෙම කියනවා. මේ මොකද්ද සරිත්තාන්දරණා නාමඳුරු. මොකද්ද සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියනවා මොකද්ද ඒ සම්මාදිට්ඨි කියන්නේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියනවා මොකද්ද ඒ සම්මාදිට්ඨි කියන්නේ මම හිතන ඔයාලට තියෙන ප්‍රශ්නයක් ඔක්කේ පින්වත්නි සම්මාදිට්ඨිය කියන්නේ මේ කයි කියලා ඒ සූත්‍රයේ කරුණු 16ක් පෙන්නලා තියෙනවා සාමාන්‍ය එක කරුණක් විස්තර කරන්න පැයක් විතර යනවා. ඉන්නවද කොහමද? පැය 16ක් විතර යයි. ඒ ටික විස්තර කරන්න. ඒකින්ද අපි මේ 16 විස්තර කරන්න බලාපොරොත්තු නැහැ. නිකන් උඩින් පල්ලෙන් කතාවක් කියන්නම්. මට ඒකට වෙලාවක් තිබුණා. දවසක අර පැය 12 බණක් යොදාගෙන ওই 16 කියලා දෙන්න ඕන. මොකද යන්නේ කොහෙද කියලා දැනගත්තොත් යනවමනේ සම්මාදිට්ඨිය කියන්නේ යන්නේ කොහෙද කියලා දැනගන්න එකටනේ එතකොට ඒක දැනගෙන ඉන්න මේපැයි දැන් පන්සලේ මිනිස්සු දැනගෙන ඉන්න එපැයි අපි පන්සලේ ඉන්නේ මොකටද කියලා මහානෙච් අපි දැනගෙන ඉන්න එපැයි අපි මහානුනේ මොකටද කියලා කඩන පිංකම් කරන නැත්තෝ දැනගන්න එපැයි කඩන පිංකම් කරන්නේ මොකටද කියලා බන පිංකම් කරන කට්ටිය දැනගන්න එපැයි බන පිංකම් කරන්නේ මොකටද කියලා ඒකෙින්ද මට හිතෙනවා අපි මේ පින්වතුන් හැමෝම කියවිය යුතු අධ්‍යයනය කළ යුතු ඉතාම ශ්‍රේෂ්ඨ දේශනාවක් තමයි සම්මා දිට්ඨි සූත්‍රය කියන්නේ. ඒකද උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරලා තියෙනවා. සම්මා දිට්ඨි කියන්නේ මොකක්ද කියලා අහනකොට පැහැදිලි කරලා තියෙනවා මේ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති එත්තවතාය කොවවසෝ සම්මාදිට්ඨි තව ටිකක් නිඳ ගියාද නෑ නේද කවුරු හරි කෙනෙක් අකුසලය මේකයි කියලා දන්නවනะ අකුසල් වල මුල් මේවා කියලා දන්නව නම් කුසල් කියන්නේ මෙන්න මේවා කියලා දන්නව නම් කුසල් මුල් කියන්නේ මේවට කියලා දන්නව නම් ඒකට කියන සමාධි ඔන්න 16 පළවෙනි සමාධිය ඕම විදිහට විශ්ල කරන්න පුළුවන්. දැන් ඒක උඩ ඔයත්තන්ට හිතේ ඒ මොන කතාවද 16 ආහාරයක සම්මාදිට්ඨිය තියෙනවා. නෑ පින්වතුනි එකම කතාව තමයි. විස්තර 16කින් තමයි කියන්න ගන්නේ. දැන් මොහොතට මොන ගඟෙන් වතුරාවක් කමන්නේ නෑනේ. ආවට පස්සේ මොකද වෙන්නේ ළමයි? මොකද වෙන්නේ දෝනි? මොහොතට මොන ගඟෙන් වතුරාවක් ලුණු රසයිනේ ඒකින්ද මොකෙන් ආවත් කමන්නේ නෑනේ 16 මොන කාරණාවෙන් හරි කමන්නේ නෑ මිනිහ සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් සම්මාදිට්ඨිය කියන්නේ සම්මාදිට්ඨියට තමයි එතකොට
ඔන්න බලන්න දැන් මේ දවස්වල අහපු බණ මතක් කරගන්න මට මතකයි මේ ශාලාවෙත් ඔය සම්මා දිට්ඨිය සරලව විස්තර වෙච්ච දේශනා තිබුණා අකුසලංච පජානං ඒ කියන්නේ මේ අකුසල් කියන්නේ මේවා කියලා දන්නවා අකුසල් වර්ග කීයක් තියෙනවා කිව්වද මම මේ බලන්නේ බණ අහපු කට්ටිය මතකයිද මට මතකයි මේ ශාලාවේ ඔය විස්තරේ කවුරු හරි සාමිනාසල මක් කළා 10යි එතකොට අකුසල් 10යි දස අකුසල් අකුසල් මොල් කීයක් තියෙනවද තුනයි ඒ මොනවද ලෝභ ද්වේෂ ඔන්න අකුසල අකුසල් 10 දන්නවා ඒ 10ට හේතු ටික අපි ওই විදිහට දන්නවා පින්වත් මේ සම්මාදිට්ඨිය තියෙනවා ලෞකික සම්මාදිට්ඨියයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා දෙකක් එහෙම නැත්නම් කම්මස්ස කතා සම්මාදිට්ඨියයි චතුසත්‍ය සම්මාදිට්ඨියයි කියලා දෙකක් අර කලින් කියපු දෙකමයි මම පස්සේ කිව්වේ මොකද ලෞකික සම්මාදිට්ඨියයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි කම්මස්ස කතා සම්මාදිට්ඨියයි චතුසත්‍ය සම්මාදිට්ඨියයි ඕවනම් තේරෙන්නේ නැහැ හඳුනේ බණ තියන්නේ මේ 300ක් ඇහුවත් ඕවනම් කියලා දෙන්න එපා කියලා නම් කියන්න එපා මොකද මේ 30 වෙනි බණින්ද මම කල්පනා කරා නිකන් සරල කාරණාම හැමදාම කියලා දීලා අපිට මෙතනින් එහාට යන්න හම්බෙන්නේ නැහැ නේ මොකද ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ දාන දෙන එක හොඳයි සිල් ගන්න එක හොඳයි අපාන් සන්නාදන එක හොඳයි බණ අහන්න එක හොඳයි හොඳ වැඩනේ ඉතින් ඒවා ඕම් ඒ වගේ අදහස් තියෙනව නේද අපි ගාව මේ ලෞකික සම්මාදිට්ඨිය පින්වත්නි උපාසකම්ම කෙනෙක්ගෙන් අහන්නකෝ කොහොමද තොරතු පින් එහෙම කරනවද කුසල් වඩනවාද එහෙමයි ආමුදුරුවනේ මං දමදිවත් තත්පාරා ගියන් තියන කියලා කියන මොකක් දෙලෞකික සම්මාදිට්ඨි හොඳයි දමදිව යන එක හොඳයි නේද නමුත් දමදිව ගියා කියලා නිවන් දකින්න පුළුවන්ද නෑ එතකොට අටවිසි බුද්ධ වන්දනා කරා කියලා නිවන් දකින්න පුළුවන්ද නෑ එහෙනම් පන්සලේ ගොඩනැගිලි ටික හදුවා කියලා නිවන් දකින්න පුළුවන්ද දැන් හිටින්දල ඔක්කොම නවත්තන්න එපා. ඒවත් ඕනි. ඕ ලෙවල් පාස් වෙන්නේ නැතුව ඒ ලෙවල් පාස් වෙන්න බෑ. එහෙම නේද? එක වසර පාස් වෙන්නේ නැතුව දෙක වසරට යන්න බෑනේ. ලෞකික සම්මාදිට්ඨිය නැති කාටවත් ලෝතුරා සම්මාදිට්ඨියට යන්න බෑ. ඒ නිසා ඒවා කරන්න ඕනේ අතෙන්ට යන්න ඕනේ ඉඳලා. මම වෙන විදිහකට ඕක ඉස්සර කරන්නද? මොකද ඔබේ තියෙන අපහසුකම් අඩු කරන්නත් ඕනේ නේ. ශ්‍රවණයට පහසුකම් සලසන්න එපැයි. අම්මා කෙනෙක් ඉන්නවා. එයා හොඳට පින් වැඩ කරනවා. එයාගේ මන් දවසක් අහනවා. අම්මා දානේ නේනාද? එහෙමයි ආඳුරුනේ. යනතනටත් දෙයක් කරගන්න එපැයි. ඕ මුන්නේ දාන ගිනක් තියෙන්නේ මොකටද? යන තැනට දෙයක් කරගන්න. ආ යන තැනට මොකුත් හම්බෙන්නේ නැත්නම් දාන්නේ ගෙන්නේ නෑ. ආ බණහන්ඩේ නම්ම කෙනෙක්ගෙන් පුතා අහන අම්මට දැන් ඇති වෙලා නැද්ද හැමදාම පන්සල් ගිහින් ගුණසේ කරරන්නේ? නෑ ඉතින් පුතේ යන තැනට දෙයක් කරගන්න එපැයි. කියලා කවුරු හරි ආවනම් එයා ගාව තියෙන්නේ මොන සම්මාදිටියද? ලෞකික සම්මාදිටිය. බුද යන තැනට දේවල් ඉතින් කරගෙන ආපුවානේ මේ දරුත් තියෙන. ගියේ හිටපු තැනින් මෙතෙන්ට කරගෙන ආපු දේවල් නේ මේ තියෙන්නේ. නමුත් ප්‍රශ්නේ විසඳිලා නැහැ. දැන් මනුස්ස භවයකට එන්න අවශ්‍ය කරන ශක්තිය අපි හොයාගෙන ඇවිත් තියෙන්නේ. නමුත් ප්‍රශ්නේ විසඳිලා නැහැ. එහෙනම් මීට පස්සේ කියන්න එපා. මේ බණහන කවුරුත් මීට පස්සේ කියන්න එපා. මොකද්ද? පින් වැඩ කරනකොට යන් තැනටත් දෙයක් කරගන්න එපැයි කියන්න එපා.
මොකද ඒව මේ ලෞකික අර්ථයෙන් තියෙන ඒවා. එහෙනම් ඊට පස්සේ අම්මා දානි ගේනවද බුදුන් වඳිනවද කියලා අහුවොත් මොකද්ද කියන්න ඕනේ? මේ භයංකර සංසාරයෙන් ගැලවෙන්න ඉපේ. ආගෙමයි කියනවා. මොනම අලුත් වචනයක් කියලා දුන්නා අම්මලා මේ කටවල තියාගන්න. ඊට පස්සේ කියන්නේ අර විදියට. මේ භයංකර සංසාරයෙන් ගැලවෙන්න ඉපේ. ඒ හිඳයි අපි දන් දෙන්නේ සසරින් ගැලවෙන්න අපිට වඩා ඉස්සරහින් ඉන්න උත්තමයන්ට. එතකොට ඒකෙන්ම අපිට ධෛර්යයක් එනවා උන්වහන්සේලා පසුපස යන්න. අපිට වඩා ඉස්සරහට ගිහින් සංසාරයෙන් ගැලවිච්ච උත්තමයන්ට වන්දනා කරනවා, ගිලන්පස පූජා කරනවා. උන්වහන්සේලා වැඩ ඉන්න ස්ථානවල මළු පෙත් මං අමුදිනවා, විහෙර විහාරාදනවා. ඇයි ඒ අපි දැන් අරමුණ තියාගන්න. දැන් ඒක ලෝකෝත්තර සම්මාදී. ඒක ඒක නිවන් අවබෝධ කරගැනීමේ බලාපොරොත්තුවෙන් ඇතිවෙච්ච සිතිවිල්ල. දැන් එතකොට පින්වත්නි දැන් හිමිදන්න මිටිමන් හරි පරිස්සමෙන් කියලා දෙන්න ඕනේ. නැත්නම් හිට ඉඳලා ඔයත් ගිහිල්ලා කියනවා අර හාමුදුරුවන්ගේ බණේ විදියට මීට පස්සේ අටවිසි පූජා වැඩන්නේ. අර හාමුදුරුවන්ගේ බණේ විදියට මීට පස්සේ පන්සල් අදලා වැඩන්නේ. ඕම ওই විදියට කෑලි අල්ලගෙන දඟල මිනිස්සු ටිකක් ඉන්නව නේද ලංකාවේ? එහෙම ඉන්නවා. ඒක නිසා හරි පරිස්සමෙන් මේක අහගන්න ඕනේ. යම් කිසි කෙනෙක් මේ ලෝකේ දුකයි, ඒ දුකට හේතුව තියන්නේ අපි ගාවමය, ඒ හේතුව නැසීමෙන් දුක නැති වෙනවය, ඒකට ඇත්තේ ආර්ය වැඩපිළිවෙලක්ය, උතුම් වැඩපිළිවෙලක්ය කියලා දන්නේ නැති කෙනා මොන කුසල කරත් පින්වත්නි ඒ කුසල් සාසවා. ඒ කුසල වල ලක්ෂණ තුනක් තියෙනවා. මොකද්ද? සාසවා, ආශ්‍රව සහිතයි. මොකද්ද ආශ්‍රව සහිතයි කියන්නේ? මොකද්ද පුතේ ආශ්‍රව සහිතයි කියන්නේ? කෙලෙස් සහිතයි. මම උදාහරණයක් කියන්නද? අපි දෙන්න යම් මල් පූජා කරන්න කියලා නෝනායි මාත්‍යයි පන්සල් එනවා කියලා හිතමුකෝ. දරුවොත් එක්ක ඇවිල්ලා මල් පූජා කරලා ලබන ආත්මේ තොයා මගේම අම්මා වෙන්න ඕනේ. මේ පිනෙන් ලබන ආත්මේ ඔයා මගේම තාත්තා වෙන්න ඕනේ. මේ මල් පූජා කරන පිනෙන් අපේ තාත්තගේ කොන්ද අමාරුව හොද වෙන්න ඕනේ. මේ මල් පූජා කරන පිනෙන් අපේ ගෙදර බල්ලගේ තසදීප හොද වෙන්න ඕනේ. කොහොම ඔය වගේ මිනිස්සු කරන ප්‍රාර්ථනා තියෙනවනේ. ආශ්‍රව සහිතයි නේද? කෙලෙස් නේද තියෙන්නේ? මේ අම්මව අතාරින්න මට බෑ. මම එයාට ආදරේ. ආදරේ කියන්නේ තණ්හාවනේ. ආමන් තණ්හාවෙන් තමයි එනම් මේ මල් පූජා කරලා තියෙන්නේ. අපි දෙන්න ලබන ආත්මෙත් හම්බෙන්න ඕනේ. තණ්හාවෙන් තමයි මල් පූජා කරලා තියෙන්නේ. මට ඊළඟ ආත්මේ ලස්සන රූපයක් ඕනේ. මම ඒකයි මෙච්චර මේ දඟලන්නේ. මල් ආසන සුද්ධ කරන්නේ. ඇයි මලුපෙත් මං අදපම ලස්සනට ඉපදෙනවා කියලා ආනිසංසවල තියෙනවනේ. දැන් මේක වරදවා තේරුම් ගන්න එපා. මොකද මීට පස්සේ මලුපෙත් මං අඳින්නේ. මලුපෙත් මං අමදින්නේ. හැබැයි ලෝකෝත්තර සම්මාදිටි නැතුව මේ මලු පෙත්මන් අමදින පිනෙන් මම ස්වර්ණ වර්ණ රූප ඇති වේවා, මේ මගේ වයස පේන්නේ නැති ගාන්ට නාකි වෙනවා. ආගෙම හිතනකොට ආශ්‍රවණේ තියෙනවා මේ රෝමත්කම, මේ ආදරණීය බව හැමදාම තියාගන්න ඕනේ. ආශ්‍රව සහිතයි සාසව, ආශ්‍රව සහිතයි පින්වත්නි. ඒ විතරක් නෙමෙයි, ඒ ආශ්‍රව සහිත වෙච්ච මේ කෙලෙස්, මේ සිත් කෙලෙස් සහිත මේ සිතුම් පැතුම් වලින් කරන හොඳ වැඩ වුණත් අපි කියමු කර දස කුසල් කියලා 10කුත් තියෙනවා. ඒ දස කුසල් කෙනෙක් කරන්න පුළුවන් මේ
අර වගේ ලෞකික බලාපොරොත්තු ඇතිව. ආ මෙහෙම කරාම කෙලෙස් සහිතයි. ආ කෙලෙස් සහිතයි. ඒ විතරක් නෙමෙයි දෙවනි ලක්ෂණය තමයි කර්ම රැස් වෙන සුළුයි. කර්ම රැස් වෙනවනේ වගේ. එතකොට ආන්දරු කියන්නේ කර්ම රැස් වෙන්නේ නැති වෙන්නද අපිට මල් පූජා කරන්න කියලා. මේ දේශනාව පරිස්සමෙන් අහන්න මම පස්සෙ කියලා දෙනවා. ඒක නැවත උපතක් කරා ගෙන යන සුළුයි. ඔන්න මම ලක්ෂණ ටික කියනවා. නැවත උපතක් කරා ගෙන යන සුළුයි. දැන් රූමත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන කරන පින්කම් වලින් රූමත් වෙනවා තමයි. අපි මතුභවෙත් මුණ ගැහේවා කියලා ප්‍රාර්ථනා කරනම් කරන පින්කම් වලින් එහෙම ඒවත් වෙනවා තමයි. හැබැයි ඒකෙන් වෙන්නේ ඊළඟ භවෙත් ඉපදෙන එකනේ. එහෙනම් කෙලෙස් ඇති වෙනවා, ආය භවයක් ඇති කරන්න සමත් කරයි, කර්ම රැස් වෙන සුළුයි, ආ ඒ වගේ. එතකොට පින්වත්නි, එහෙනම් ලෞකික සම්මාදිට්ඨිය යෙන් ලෝකෝත්තර සම්මාදිට්ඨියට අපි ගමන් කළ යුතුද නැත්ද? ගමන් කළ යුතුයි. ඇයි අපි එහෙම ගමන් කරන්න ඕනේ? මේ සංසාර මා දුකකින්ද? එහෙමත්නි අර අර ගාථාවේ තිබුණු තව කතාවක් තියෙනවනේ. මොකද්ද? කම්මං කියන්නේ. දැන් මේ කර්ම කර්ම රැස් වෙන සුළුයි. මගේ ගාථාවේ දෙවෙනියට දැන් විස්තර කරන්න. කර්ම රැස් වෙන සුළුයි. පරිස්සමෙන් අහන්න. වචන තුනක් තියෙනවා. තණ්හා, මාන, දිට්ඨි කියලා. මොනවා කියලාද? තණ්හා, මාන, දිට්ඨි. තණ්හා, මාන, දිට්ඨි ඇතිව කරන හැම කුසලයක්ම මේ සංසාරේ දිග්ගැස්සෙන්න උපකාර වෙනවා. කොහොම කිව්වට තේරෙන්නේ නැහැ. නින්ද යනවනේ. එහෙනම් මම වෙන විදිහට කියන්නද? සූත්‍රයක් තියෙනවා, විපල්ලාස සූත්‍රය කියලා. මොන සූත්‍රයද? අපිට මේ ලෝකෙ පේන්නේ විපල්ලාස වෙලා. ඒ මොකද්ද? විකාර වෙලා. අපිට මේ ලෝකෙ පේන්නේ විකාර වෙලා. දැන් පොඩි ආමතුරු මහාන වෙලා අවුරුද්දයි. පොඩි ආමතුරුගේ යාළුවෙක් හිටිය මහාන වෙන්න කැමැත්තෙන් එයා ඉවරද මහානා කිවනේ. මානවෙන්න ගියා කිව්වා. අපේ වැයදලේ බණත් අහන්න ආවා. දැන් විපල්ලාසයෙන් දකින කෙනෙක් මහාන වෙන්නේ නැහැ. ඇයි? විපල්ලාස කියන්නේ මොකක්ද? මේ ලෝකේ අනිත්‍ය, ඒ උනාට පේන්නේ නිට්ටයයි වගේ. අපරාධ තරුණ කාලේ මහාන වුණේ. පිස්සුද? මොලේ හොඳ නැද්ද? පෙම්වතිය තරහා වුණාද? ඔය පොඩි හාමුදුරුවන්ගෙන් අහපු ප්‍රශ්න මම හිතන්නේ. මම පොඩි හාමුදුරුවන්ට කිව්වා ඒ දවස්වලම කමෙන්ට් එකක් දෙන්න, පිස්සුව හොඳ වුණා කියලා. දැන් සබ්බේ පුතුජන උම්මත්තෝ, හැම ප්‍රතඥයෙන්ම පිස්සේ. බැලේ පිස්සන්ට තේරෙන්නේ නැහැ තමට පිස්සු කියලා. හොඳට දැකලා තියෙනවද? පිස්සෝ නිතරම කියනවා අපිව දැක්කහම පිස්සෙක් එනවා කියලා. එහෙම කියනවා නේද? පිස්සෝ නිතරම කියනවා අපිව දැක්කම පිස්සෙක් එනවා. මුන්ද පිස්සු කියලා. ඇයි ඒ? පිස්සන්ට තේරෙන්නේ නැහැ තමන්ට පිස්සු කියලා. ඒක හින්දා තරුණ කාලේ ගිහි ජීවිතේ දාලා යන එක පිස්සු වැඩන විදිහට තමයි කාට හරි පේන්නේ. ඇයි ඒ? විපල්ලාස නිසා. ඔන්න පින්වත්නි, සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තියෙනවා විපල්ලාස කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ තියෙනවා නිත්‍ය දේ විදිහට අනිත්‍ය දේවල් දිහා බලනවා. හැමදාම මේ ලෝකේ තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා.
මේ හිතේට හිතට ආපු සතුට හැමදාම තියෙනවා කියලා හිතන්න. මේ ඇතිවෙච්ච ආදරණීය හැඟීම දිගටම තියෙනවා කියලා හිතන්න. එකක්වත් දිගටම තියෙනවද? නැහැ. ඔයා නැතුව ඉන්න බෑ. අපි දෙන්න විවාහ වුණොත් හරිම සතුටුයි අපේ ජීවිතය කියලා හිතාගෙන ඔවුන් අත්දැකීමක් හෙව්වා. හැබැයි ඒක දිගටම තිබ්බද? දිගටම තිබ්බේ නැහැ. දිගටම තිබ්බේ නැහැ. ඇව එල්ලලා කකුල් දෙකෙන් බාල්කේ අලවංගුවකින් ගහලා මැරුවා. ඔය ලංකාවේ කතා. හැබැයි ඔයා නැතුව ඉන්න බෑ කියලා බොහොම කැමැත්තෙන් දීග ගියපු කතාවක්. එහෙනම් ඒ වෙලාවේ තිබුණු ප්‍රේමණීය සිතිවිල්ල අඩුගානේ ඒ වෙලාවෙවත් තියෙන්නේ. ඒකත් මොහොතින් මොහොත වෙනස් වෙලා වෙනස් වෙලා කොච්චර වෙනස් වුණාද කිව්වොත් හැතිරියා කියන තැනටම ගෙනාවා. ඒයි විපල්ලාස නිසා. පින්වත්නි අපි නිතර මේ ලෝකේ දකින්නේම මේක මේ ස්ථීර තැනක් ඈ මේකේ සතුට තියෙන තැනක් තියෙනවා පුතනාර කියලා අපි දකින්නේ. ඊළඟට අපි මේ ලෝකේ දකිනවා මේක දුක වුණාට අපි දුක නෑ කියලා හිතනවා. සල්ලි තිබ්බොත් සැප තියේ. ලස්සනම ගේ හැදුවොත් සැප තියේ. විභාග ටික පාස් වුණොත් සැප තියේ. මේ ලෙඩේ හොඳ වුණොත් සැප තියේ කියලා නිතරම හිතන් ඉන්නවා. ඒක ඇත්තද විකාරයක්ද? විකාරයක්. ඒකයි පින්වත්නි ඒකට කියන්නේ විපල්ලාසයක් කියලා. මේ දුකින් පිරිච්ච ලෝකේ සැපයයි කියා හිතනවා නම් කාට හරි එයා ඉන්නේ උමුතු වෙන්නේ නෙමෙයිද? උමුතු වෙයි. එයා ඉන්නේ විපල්ලාසෙ. ඊළඟට තුන්වෙනි විපල්ලාසෙ මොකද්ද? මේ ලෝකේ තමන්ගේ අයිතිය කවදාවත් තියාගන්න බෑනේ. පුළුවන්ද? තියාගන්න පුළුවන්ද? තියාගන්න බෑ. තියාගන්න බෑ වින්වත්. තියාගන්න බෑ. තමන්ගේ අයිතිය තියාගන්න බැරි හින්දා තමන්ගේ වසඟේ තියාගන්න බැරි හින්දා මේකට අයිතිවාසිකම් කියන්න බෑ. ඒ වුණාට අපි පොදුම විදියට මේකට අයිතිවාසිකම් කියන්න දඟලනවා. මේ ලෝකෙට අපි අයිතිවාසිකම් කියන්නේ දඟලනවා. මේක මගේ කියන හැඟීමක්. සතුට මගේ, තනතුර මගේ, යාළුවෝ මගේ, නම්බුවෝ මගේ, නින්දාව මටය, ඔය වගේ නොයෙකුත් ආකාරයේ හැඟීමක් අපි ළඟ තියෙනවා. ඒකත් විපල්ලාසයක්. ඕ මොකද? අනාත්ම වූ ලෝකය ආත්මයයි කියා කල්පනා කරයි. තුන්වෙනි විපල්ලාසය. දැන් කියවෙන එකද පුතේ කියන්න තියෙන්නේ? මට පුදුමයි මෙතෙන්ට එද්දිත් ළමයි හැරිලා ඉන්නේ කියලා. හතරවෙනි විපල්ලාසය තමයි පුතේ මේ අසුබ දේ සුබයයි කියා හිතනවා. මේ කය කුණු ගොඩක් වුණාට මේක කුණු ගොඩක් නෙමෙයි කියලා හිතෙනවා. මේක සුවඳයි කියලා හිතෙනවා. මේක සුන්දරයි කියලා හිතෙනවා. මම ඔබට මෙහෙම කියන්නද? දැන් බැලලි පැටව දාපු එයාගේ දරුවන්ව ලෙව කනව නේද? ඉබිනව නේද? එතකොට එයාට සතුටක් දැනෙනවා නේද? පැටවුනොත් යනව නේද බැලලිගේ තුල්ලට? එතකොට හරි සුවයයි නේද එයාට? ඒකනේ යන්නේ. එතකොට හරප්පට හරප්පට ගොම දාන තියෙන අර කැතම කැත ගව ගාලේ අම්මගේ උණුහුම හොයනවා නේද? එතකොට එළ දෙන මී දෙන පැටියව ලෙව කනවා නේද? එතකොට පින්වත්නි එයාට සැපක් නේද? එයා හිතන්නේ මේ ලෝකෙ තියෙන සුන්දරම පුෂ්ඨය තියෙන්නේ හරක් ගැඟේ කියලා. හරි හිතන්නේ මේ ලෝකෙ සුන්දරම පුෂ්ඨය තියෙන්නේ බලලුන් ගැඟේ කියලා. ගැරණි හිතන්නේ මේ ලෝකෙ සුන්දරම පුෂ්ඨය තියෙන්නේ ගැරණි ගැඟේ කියලා. කබරෝ හිතන්නේ මේ ලෝකෙ සුන්දරම පුෂ්ඨය තියෙන්නේ කබරෙන් ගැඟේ කියලා. අපි හිතන්නේ මේ ලෝකෙ සුන්දරම පුෂ්ඨය තියෙන්නේ අපේ ඇඟේ කියලා. විපල්ලාසයක් කියලා හිතන්නේ නැද්ද? ඒ කෙනාට තමන්ගේ සිතිවිලි පරම්පරාවට අදාළව
තමන්ගේ වර්ගයේ කෙනා සුන්දරයි කියලා හිතෙනවා. තමන්ම සුන්දරයි කියලා හිතෙනවා. අපිට එහෙම කිව්වොත් හරකෙක් වලේව කන්න කියලා. එළ දෙනක් වසික වැළඳ ගන්න කියලා. ගැරලියෙක් උතුරු කර ගන්න කියලා. කබරේක වඩා ගන්න කියලා. හැබැයි දෝවත් කරනාමලයිදී මොකද අර බලන මුතුරුළු කරන්නේ ඉදින මිනිස්සු ඉන්න රටේ. බලන්නු බැලු යන් උතුරු කරන්නේ ඉදින මිනිස්සු ඉන්න රටේ. කබරේව තලගොයි උතුරු කරන්නේ ඉදින්න කැමති කට්ටියක් බිහිවෙන්න පුළුවන්. හැබැයි ඒත් සමාජයට ආසන්න බව ගානක තලගොයි ආත්මවල ওই කබර ආත්මවල බලල් ආත්මවල ඉඳලා ඇති. ඒකනේ අර සුන්දරයි වගේ පේන්නේ. අපිට මේ දැක්කම ඉන්න බෑ. එලවන්න හිතනවා. කෙනෙකුට තව කෙනෙක්ට තුරුළු කරගන්න හිතෙනවා. එහෙනම් විපල්ලාසයක් පින්වත් මේ තියෙන. මනසින් මවාගත්ත එකක් තියෙන. එහෙනම් මේ අසුබ වෙච්ච මේ කුණු ශරීරය සුබයයි කියා හිතනවා. ඊළඟ විපල්ලාසය. පින්වත්නි ඔන්නෝයි විදිහට විපල්ලාස වලින් ලෝකේ බලනකොට මොකද වෙන්නේ? අර අර ලෞකික සම්මාදිට්ඨියෙන් කුසල කරනකොටත් මොකද වෙන්නේ? අපි ළඟ මානයක් ඇති වෙනවා. ඒ මොකක්ද අම්මා මානය කියන්නේ? මාන කියලා සූත්‍රයකුත් තියෙනවා. මාන තියෙන කට්ටිය මෙතන ඉන්නවද? ඔය ඇත්ත මානය කියන්නේ අර නිකන් ලෝකෝකම උඩඟුකම. එයාගේ තියෙන මාන්නේ ඕක නෙමෙයි පින්වත්නි, ධර්මයේ මාන්නේ කියන්නේ. මාන සූත්‍රය කියලා ඉතිවුත්තක පාළි සූත්‍රයක් තියෙනවා. දැන් මම මේ දේශනා අතර සූත්‍ර ගොඩක් කියලා දෙනවා, පරිස්සමෙන් අල්ල ගන්න ඕනේ. මාන කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ තියෙනවා පින්වත්නි, මේ විපල්ලාස සහිතව ලෝකය මනින්ද මනින්ද සංසාරේ දිග් ගැස්සෙන එකමයි වෙන්නේ. එහෙම තේරෙන්නේ නැහැ. මම තව ටිකක් තේරුම් ගන්නම්. දැන් මේ හිතන්නකො, මේ ලෝකේ අපි ඉපදිච්ච දා ඉඳලා මිනිස්සුන්ටයි සත්තුන්ටයි ඕන කෙනෙක්ට කන්න තියෙන්නේ පුන්නක්කු විතරයි කියලා හිතමුකෝ. මොන හොටලෙට ගියාද දෙන්නේ පුන්නක්? අම්මා අහතල දුන්නත් දෙන්නේ පුන්නක්. වෙන කෑම જાතියක් ලෝකේ කොහෙවත් නැහැ. දැන් අපි ඒ කෑම එක්ක තරහ වෙයිද? මේව කන්න බෑ කියයිද? නෑ බෑ කියන්නේ නැහැ. ඒක නේ හම්බෙලා තියෙන්නේ. අනිත් එක ඊට වඩා රස කෑම දැකලා නැහැ. අන්න පේනවද? යම දුකක් වෙන්නේ ඊට වඩා වෙනස් වෙච්ච දෙයක් තියෙන හින්දා. යමක් සැපක් වෙන්නේ දුකක් ලෝකෙ තියෙන හින්දා. සාපේක්ෂයි. එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. මම තව ටිකක් කියන්න. දැන් මේ හිතන්නකෝ, එයාගේ නම් මේ දැන් 35 දිත්තෝ කණ්ණාඩි දානවා. හැබැයි මට 50 කණ්ණාඩියක්වත් දාන්න නැහැ. දන්නවද මං? දැන් මොකද උනේ? මේ අම්මට ඇති වෙලා තියෙන, මේ තාත්තට ඇති වෙලා තියෙන සතුටක් නේද? කවුරු දැකලාද? 35 කණ්ණාඩි කාරයා දැකලා. ආයා කන්නාඩි දාන බලන්න උත්තරම කාලෙත් ඇටි 50 විලක් පේනවා නේද මං ඉන්නේ ඇට. ඔයත් හිතන්නේ ඒ සිතිවිල්ල මෙයාගේ සංසාරේ දිග්ගස්සයිද නැද්ද? දිග්ගස්ස. අන්න මානය. මොකද මානය? අරයට සාපේක්ෂව මං හොඳයි. ඒ කෙලෙස් සහිතද නැද්ද? කෙලෙස් සහිතයි. බලන්නකො මං ඉන්නේ ඇට. එකවර මැත් එක පොට්ට වැල ගියොත් තමයි වැඩි තියෙන්නේ. එහෙම ඉන්න පුළුවන් නේ මේවත්. මොකද ඔබටයි මටයි තියෙන්නේ කර්ම වලින් හැදිච්ච ශරීරයක්නේ. කර්ම වලින් හැදිච්ච සිතුම් පැතුම්නේ. මම අර අනේ පිළිසුරතුමා කියපු ගාථාව මේ විස්තර කරන්නේ. කර්ම තව කොච්චර කල් තියෙනවද දන්නේ නැහැ. දැන් ඔයා හිතුව දැකලා තියෙනවා අද උපතින්ම ඇස්පේ නැති මිනිස්සු ඉන්නවා. ඒ මොකක්ද? කර්මයන් නිසා. මොකද කර්මය? ඇස් නැතුව උපදින්න කර්මයක් කරලා තියෙනවා. අපි ඇස් ඇතුව උපදින්න කර්ම කරලා තියෙනවා. ඉතින් ඇත්තට බලන්න. දැන් මොකද වෙන්නේ? කැමති දේවල් දැක්කම තණ්හා වැඩෙනවා.
පේන ඇස් දෙකත් තවදුරට පුරාණ කර්ම ගෙවමින් අලුත් කර්ම රැස් කරගන්න උදව් කරනවා. තේරුණාද මන්ද ඒ කතාව? මේ ඇස් දෙක හැදුනේ කර්ම වලින්, ඇස් දෙකෙන් පේන ඒ වගේම එකතු වෙන්නේ කර්ම. හරි වැඩේ තමයි වෙන්නේ. මේ ඇස් දෙක හැදුනේ කර්ම වලින්, ඇස් දෙකෙන් පේන ඒ වගේම වෙන්නේ කර්ම රැස් වෙන එක තමයි. ඒ විපල්ලාසෙනේ ලෝකෙ දිහා බලන්න. පින්වත්නි, පස්කම ලාගෙන දින්න. කර්ම හොඳයි. අපි හිත මෙහෙම කර කියන. එයා කර්ම කරලා තියනවා 35න් ඇස් දෙක පොට්ට වෙන. එයා පෙර භවයක කාගේ හරි ඇහැකට ඇහැකට ඇන තියනවා. නැත්නම් කාගේ හරි ඇහැක් ඇහැකට මේ අපහසුතා ඇති වෙන්න බෙහෙත් ඉහලා තියෙනවා. ආන් ඒ පාපෙන් මෙයාට පෙර කුසලයේ ගෙවෙන වෙලාවේ ඒක මතුවෙලා 35 පොට්ට වෙන්නේ නිමිතයි. ආන් කර්මය නේද කර්මය. එහෙනම් පින්වත්නි, ඔබේ ඇස හැදුනේ කර්මයෙන්නේ. මගේ ඇස හැදුනේ කර්ම නිසා නෙමෙයි මෙහෙම තියෙන්නේ. මගේ කන හැදුනේ කර්ම නිසා, මගේ නහ හැදුනේ කර්ම නිසා, මගේ දිව හැදුනේ කර්ම නිසා, මගේ ශාරීරිය හැදුනේ කර්ම වලින්. මේ තිබුණාට ඔය කර්ම ගොඩක් වෙ තියෙන ඔබ මාගා. දැන් මිනිස්සු නම් කර්මය කියන්නේ නරකේ වට විතරයි. කුසල කර්ම වලටත් කර්මය කියනවනේ. එහෙනම් අපි මිනිස්සේ වෙලා ඇස කන නහය දිව ශරීරය ඇතිව උපදින්න කර්ම කරලා තියෙනවා. ඒක තමයි මේ හම්බෙලා තියෙන්නේ. හැබැයි මේක තව කොච්චර දිගට තියෙනවද දන්නේ නැහැ. ලබන අවුරුද්දේ බණ තියාහනකොට මේ බණ තියාපු අයගෙන් කී දෙනෙකුට එන්නම බැරි වෙයි දන්නේ නැහැ. සෝනටම ගිහින් ඉඳී දන්නේ නැහැ. හාමුදුරුවෝ කියන මොසල කතා. පින්වත්නි, මොසල කතාවද? නෑ. මොකද පුරාණ කර්මතාව කොච්චර ගෙවන්න තියෙනවද දන්නේ නෑනේ මනුස්ස භවෙ. ඇතැම් විට ඒ කුසල බලෙන් ඊට පස්සේ දිව්‍ය ලෝකෙට යන්න දන්නේ නෑ තියෙන්නේ. ඇතැම් විට ඒ කුසල බලේ ඒ අර පුරාණ බරපතල අකුසලයක් ඉදිරිපත් වෙලා ආය අපායට යන්න දන්නේ නෑ තියෙන්නේ. කොහොමනම් පින්වත්නි, කර්ම තමයි මේ. දැන් මේ හිතන්නකෝ. හොඳයි. දැන් මං කියවන ඇහැ ඇදිලා තියෙන කර්මයෙන් කියලා. දැන් ඇහැ විතරයි මේ කතා කරන්නේ. අනිත් ඒවත් හිතා ගන්න ඕනේ. ඇහැට දකින්නවා අපි කියමු. ඇහැට දකින්නවා සුරතන් සති. දැක්ක ගමන් වඩා ගන්න හිතෙනවා. gedara geniyanna හිතෙනවා. බල බලා ඉන්න හිතෙනවා. කියලා එක්කෙනෙකුට හිතෙනවා. එතන තව එක්කෙනෙක් ඉන්නවා සංසාරේ පව කරන තිරිසන් බවල ඉපදිනා. නොදන්නකමට ලොකු සත්තු දඟලන විදිහට නෙමෙයි දඟලන්නේ. ඉතින් බලන් ඉන්න අපිට හුරතල්. අපිට තේරෙන හැටි. මම වෙන උදාහරණයක් ගන්නද? පොඩි බබෙක් ඉන්නවා. බබාව දැක්කම එක්කෙනෙකුට හිතෙනවා බලන්න එපා අර බබා හරි හුරතල්. හරි ආස හිතෙනවා බල බල ඉන්න. හරි ආස හිතෙනවා යා වඩා ගන්න. මේ ඇත්තමයි එයා මගේ කුසේ ඉපදුනා නම් කියලා අම්ම කෙනෙක් හිතෙනවා. එයා අපේ දරුවෙක් වුණා නම් කියා හිතෙනවා. ඔන්න අපි කියමුකෝ තව කෙනෙක් එතන ඉන්නා. මේ සංසාරේ කොහෙද ඔය සැරිසරන කෙනෙක්? මේ අම්මා කෙනෙක්ගේ බඩට ඇවිල්ලා මේ භවය හෝපණය කරගෙන දැන් ඉතින් මිනිසෙක් කියලා ඉපදිලා ගොඩක් අද්දකීම් නැහැනේ. ඒකින්ද විකාරයෙන් වගේ හැසිරෙනවා. එක එක දේවල් ඉල්ලනවා. ඔය ටික ටික තණ්හාව තමයි මතුවෙන්න යන්නේ. නිදාගෙන ඉන්න කෙලෙස් තමයි පොඩ පොඩ නැගිටින්නේ. ඒව නැගිටිනකොට ඒ හුරතලකමත් නැති වෙනවා. හැබැයි ඒ නොදැනුවත්කමට කරන හැසිරීම අපිට පේන්නේ හුරතලයක් වගේනේ. අන්න පේනවද? පළවෙනි එක්කෙනා සංසාරේ ඒක තේරුම් ගන්න පුළුවන් කුසල කර්ම කරලා නැහැ. දෙවනි එක්කෙනා සංසාරේ ඔයාලා වගේ හොබනහන තියෙනවා. මම වගේ සංසාරේ මේ බණ කියලා තියෙනවා. එයාට වෙන්නේ ආර්යගේ උරුතලයක්. එයාට ඉතින්නේ ආර්ය වඩා ගන්න ඕනේ කියලා. ඒක මොන මුස්පීන්තුකමක්ද කියලා හිතන්න එපා. පින්වත්නි, අන්න බලන්න, ඒ හිතන විදිහත් කර්ම විපාකයක් නේද?
ආන්දෙන් තේරෙනවද ඇසත් කර්ම විපාකයක්. ඇහැට රූපයක් දැකලා ඒක භුක්ති විඳින විදිහක් කර්ම විපාකයක්. දකින රූපත් කර්ම විපාකයක්. ඇයි සමහරු නම් දැකලා තියෙනවා අයි පරිපුරණ ගාවට ගිහින් තියෙනවා. සමහරු නම් ටජ් මහල උඩටත් නැගලා තියෙනවා. සමහරු නම් මේ ලෝකේ තියෙන ලස්සනම ලස්සන තැන්වලට ගිහින් තියෙනවා. ඇස් දෙකෙන් බලබලා සතුටු වෙලා තියෙනවා. අපිට ඉතින් යන්නවත් විදියක් නැහැනේ. ඇත්තටම යන්න විදියක් නැහැ. මොකද ඒ යන්න පහසුකම් එයාට නැහැ. ඇයි ඒ කර්ම විපාකය. එහෙනම් ඇහැට දෙන්නේ කුට රූප වර්ග දෙකක් මුණ ගැහෙන්නේ කර්ම විපාකයක් නිසා. දැන් නිමිදන්නකෝ. දිව්‍ය ලෝකෙ ඉපදිච්ච කෙනාට පේන්නේ කවුද? දිව්‍යාංගනාවෝ, දිව්‍ය කුමාරවරු. ලංකාවේ ඉපදිච්ච කට්ටියට කවුද පේන්නේ? වැඩිමිනට බඩු ගන්න යන මිනිස්සු. එතකොට දැන් මේ වගේ මිනිස්සු මොනවාකොත් ලංකාවේ මිනිස්සු ප්‍රියමනාපයිනේ. සෝමාලියාවේ ඉපදුනොත් ඇස් දෙකට පේන්නේ ඉන්නේ කවුද? කේන්දෑරි වෙච්ච මිනිස්සු, බඩ ලොකු වෙච්ච හිමි කකුල් දෙකක් තියෙන මිනිස්සු. ලස්සන රූපයක් තියෙන මිනිහෙක්වත් බලන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් ඒ ඇස් දෙකට පේන රූපත් කර්ම විපාක නේද? පින්වත්නි, හරි ගැඹුරු කතාව. එහෙනම් මේ ඔක්කොම කර්ම විපාක. හොඳයි, අපි බණ 29ක් වදාලානේ. දිගටම සෙනග මෙහි ආවනේ. ආපු නැති මිනිස්සු නැද්ද? බණ ඇලජික් මිනිස්සු නැද්ද? එහෙනම් ඇයි කට්ටියකට බණ සුන්දර වෙන්නත් මේ බණ වැඩසටහන් ටික ඉවර වෙන්නේ දුක හිතෙන්නත් තව කට්ටියකට බණාල කාටද බං හරි ගියේ කියලා හිතෙන්නත් ඒ මොනවද? කර්ම විපාක. සංසාරේ කුසල කර්ම කරපු අයට එහෙම හිතෙනවා, කුසලයේ මදි අයට මෙහෙම හිතෙනවා. කට්ටියක් මෙච්චර අමාරු දෙයක් කියද්දිත් තව ඊළඟට මොකද්ද කියන්නේ කියලා හොයනවා. තව කට්ටියක් කීන බලනවා කියලා හිතන්නකො. ඒ කර්ම විපාක නෙමෙයිද? කර්ම විපාක බෙන්වත් චුල්ලපන්තක හාමුදුරුවන්ට කර්ම විපාකයක් නේද පාඩම් හිටියේ නැත්තේ? හැබැයි උනාට එහෙම උනාට කුසල කර්මිකුත් තිබුණා. ඒ නිසා මෙතන මේ අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ළමයෙක් නිදි කියලා වැටුණා කියලා යානකම් පව් ගාලි කියලා දකින්න එපා. පින්වත්නි, මේ ඔක්කොම කර්ම විපාකනේ. අපි මනස පුරුදු කරලා තියෙන විදිය. එහෙනම් කර්ම විපාක වලින් තමයි මේ ලෝකෙ දුවන්නේ. අන්න කුසල් වලනුත් ලෝකෙ දුවනවා, අකුසල් වලනුත් ලෝකෙ දුවනවා. ඉතින් අපි දුවනවා සංධාවති සංසති. දැන් ඉතින් දුවන එක නවත්තන්න බැරි නේ කතා කරන්නේ. දැන් මොකද කරන්න ඕනේ? කර්ම රැස් වෙන්නේ නැති විදියට ලෝකෙත් එක ගනුදෙනු කරන්න ඕනේ. එහෙම නැත්නම් වෙන විදියකට කියන්න දැන්. තණ්හා මාන දිටි නැතුව ලෝකෙ දිහා බලන්න පුරුදු වෙන්න ඕනේ. මොකක් නැතුවද? තණ්හා මාන දිටි නැතුව ලෝකෙ දිහා බලන්න. පින්වතුනි, මේ වචන තුනත් හරි වැදගත් නිදේශනා. දැන් මම ඔබට කලින් අර මාන කියන වචන විස්තර කරා නේද? ඒගොල්ලන්ට නම් ඉතින් ලස්සන ගයක් තියෙනවා, අපිට කියන්නේ අපේ ගේ කැතයි. කෙලස් වැඩිනවද නැද්ද? කෙලස් පටික සම්පයුක්ත, එහෙත් රාගයේ මුසු කෙලස් වැඩිනවා. අපේ ගේ නම් නියමයි, ගමේ තියෙන ලස්සනම ගේ. කෙලස් වැඩිනවද නැද්ද? කෙලස් වැඩිනවා. අපේ ගේ එකයි, ඇමරිකාවේ ජනාධිපතිගේ ගේත් එකයි. දෙකම එක වගේ. දැන් මොකද හිතෙන්නේ? එක් කෙලස් වැඩෙනවද නැද්ද? කෙලස් වැඩෙනවා. එහෙනම් සේයමාන, සදිසමාන, හීනමාන. බලන්නකො, මං ඉතින් කළු වෙලා ඉපදුනානේ මොන කර්මයක්ද? අරයාගේ සූදු. මොකද හීනමාන. සසර දිග්ගය ඇසෙනවද නැද්ද? සසර දිග්ගය ඇසෙනවා. මං ඔක්කොටම වැඩියේ සූදුයි. බලන්නකො, අපේ ගෙදර අම්මත් කළුයි, තාත්තත් කළුයි, අයියත් කළුයි,
ධෝනි විතරක් සුදුයි කියලා ධෝනි නෝචාරුවේ. දැන් ධෝනිට කර්ම රැස් වෙනවද නැද්ද? කර්ම රැස් වෙනවා. මොකද්ද? මනමානද? සේයමාන. මං ඉන්නේ සුදු වෙලා ඔක්කොටම නේ. එහෙනම් පින්වත්නි ඔය ඔය මානතු ලෝකෙ මනින විදිය. ලෝකෙ මනින විදිය අවබෝධයක් නැතුව කරන්න කරන්න අපි අමාරු වෙනවා. හැබැයි අපි හැමදාම කරන්නේ තෝකම තමයි. මේ සමාජය අනිත් මිනිස්සුන්ට වඩා ලොකුවට අපි ඉන්න ඕනේ. ඒගොල්ලන්ට වඩා ලස්සන ඇඳුම් අඳින්න ඕනේ. ඒගොල්ලොන්ට වැඩි හොඳට කන්න ඕනේ. කී කියා අර වැඩියෙන් හිතන එක එක්ක මට එහෙම නෑ කියලා දුක හිතන එක එක්ක මමයි එයයි එක වගේ කියලා හිතන එක මේ තුනම මාන පැත්තට තමයි වැටෙන්නේ. ඔන්න දැන් පින්වත්නි තණ්හාව කියන්නේ මොකද්ද? අල්ලා ගැනීම. දැන් ආශාවෙන් කැමැත්තෙන් ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න කරදෙනු කරන්න ගනුදෙනු කරන්න ගනුදෙනු කරන්න තණ්හාව වැඩෙනවා. අර විදිහට හිතද්දි මාන වැඩෙනවා. ඉතින් ওই දෙකම ওই විදිහට වෙන්නේ දිට්ඨිය වැරදි හින්දානේ, දිට්ඨි විපල්ලාසෙන් හින්දානේ. එහෙනම් තණ්හා මාන දිට්ඨි තුනම වැරදි විදිහට ගත්තොත් සසර දිග්ගැස් වෙනවා. ඔයාලා දන්නවද? එහෙනම් නිවන් දකින්න මොකද කරන්නේ? හාමුදුරු කියන්නේ ඇත්තකට ඇනගන්න කියලාද? හාමුදුරු කියන්නේ කම්බීරි කරගන්න කියලාද? හාමුදුරු කියන්නේ අපිට මේ නහයට ගඳ සුවඳ දැනෙන නවත්තන්න කියලාද? හාමුදුරුවෝ කියන්නේ කයට පහස දැනෙන එක නවත්තන්න කියලාද? අපිට එක එකම හිතෙන එක නවත්තන්න කියලාද? නෑ. මොකද්ද කියන්නේ? මේ ටික අපිට කොහොමද කරන්න වෙනවන්නේ? මේ ජීවිතේ නිවන් දකිනකන් මේ ලෝකෙත් එක්ක අපිට ගනුදෙනුවක් තියනවනේ. හැබැයි පින්වත්නි ලෝකයට එක්ක ගනුදෙනු කරන්න කිව්වා තණ්හා මාන දිට්ටි අනුපාතා. අන්න එතකොට තමයි ඒව පාරමිතා වෙන්නේ. ආන් නිවන් දකින්න කර්ම හැදෙනවා. තණ්හාව නැතුව මම අර මුලින් අර උපාසකම්ම කෙනෙක් දාන ගෙනල්ලා යන දැනටත් කරගන්න එපයි කිව නේද? උන්දේ තණ්හා මාන දිට්ටි ඇතුව තමයි දාන දෙන්නේ නම් සසර දිග්ගැසෙනවා. තණ්හාව මොකද්ද? ලබනාර්මි ආයු වර්ණ සබ්බල ප්‍රඥා ලැබේවා. අමානේ මොකද්ද? මේ ගමේ මෙච්චර රසට දාන දෙනවා නම් දෙන්නේ අපි විතරයි. ඊළඟට දිට්ටි මොකද්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳ ලොකු හැඟීමක් නැහැ. එතකොට මෙන්න මේ වගේ හැඟීමකින් උන්ද දාන දෙන නිසා උන්දගේ සංසාරේ ඒ දානිනුත් දිග්ගැස්සෙනවා. හැබැයි දැන් උන්ද දාන ගේනවා මොකක් කියලා හිතාගෙනද මේ දානි පූජාවෙන් මට සංසාරේ ලස්සන තැන්වල ඉපදෙන්න ආයුර්ණ සප්පල ප්‍රඥා ලබන්න මේ යොමනාව තියෙන්නේ. ඒව දැන් ඕනතරම්ම ලබලා තියෙන්නේ සංසාරේ. මට දැන් ඒ මුලාව පස්සේ ගියා ඇති. මට ඕනි මගේ හිතේ තියෙන රාග සිතිවිලි නැති කරගන්න. මට ඕනි මගේ හිතේ තියෙන ద్వේෂ සිතිවිලි නැති කරගන්න. මට ඕනි මගේ හිතේ තියෙන මෝහ සිතිවිලි නැති කරගන්න. අර හිතින් වෙන අකුසල වල තියනව නේද? අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය කියලා. පින්වත්නි අවිද්‍යාව කියන්නේ මේ අනුන්ගේ දේවල් වලට තියෙන ලෝභකමත් ඒකට අයිති. ඒක ටිකක් බරපතලයි. ඔය තණ්හාව කියන්නේ මාත්‍රිකාව අවිද්‍යාව පැත්තට යද්දි ගොඩක් බරපතලයි. මොකද ඒ එළියේ තියෙන දේවල් වලටත් ආසයි. දැන් ඔය ඒක ඊට මෙහා තියෙද්දි තමන් ගාව තියෙනවට විතරයි ආස. එළියේ තියෙන වලට ආස කරන්න පටන් ගත්තම හොරකම් කරන්නයි, සතු මරන්නයි ඔක්කොටම පටන් ගන්නෙ. අනුන්ගේ දේවල් වලට ආස කරන්න පටන් ගත්තම. එතකොට පින්වත්නි එහෙනම් මොන වැඩක් තියෙනවද මොකද්ද? දානියක් දෙන්න. තණ්හාව නැතුව, මානය නැතුව, වැරදි දිට්ඨියක් නැතුව මේ ලෝකේ සුන්දර සුන්දර තැන් වලට යන්න මේ වගේම පුළුවන්කම ලැබෙනවා කියන දිට්ඨිය නැතුව සසර දුකයි දුකින් ගැලවෙන්නයි මේ දඟලන්නේ කියලා සිතවිලි ඇතුව එතකොට මොකද වෙන්නේ? මේ දානේ තණ්හා මාන දිට්ඨි යන් පාතා කර්මපාය කෝසල පරිගහිත දානාදී වුණා පාරමියෝ. ඒක තමයි පාරමිතාව. දැන් මට මෙහෙම කියනවාද? ලෞතුරා බුදුහාමුදුරුව සිද්ධාත් කුමාරයා තුසිත ලෝක යන්නේ කර්මයෙන් නෙවෙයිද? කර්මයෙන් තුසිත භවෙන්නට යන්න කර්මයක් තිබ්බා.
එතකොට ඒ උත්තමයා මහා මාය දේවී කුසට ආවේ කර්මයෙන් නෙවෙයිද? කර්ම බලවේගයෙන්. ඒමට නියමිතව තිබුණා එතෙන්ටම. කුසල කර්ම බලවේගය. ඒ උත්තමයා ලෞතුරා බුදුබව ලැබුවේ කර්ම බලවේගයෙන් නෙවෙයිද? කර්ම බලවේගය. මොන කර්ම බලවේගයක්ද? තණ්හා මාන දිට්ටි විරහිතව කළ කර්ම බලවේගය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ කර්ම බලවේගය. ඊට පස්සේ උන්වහන්සේ එතන ඉඳලා වැඩ හිටියේ කර්ම බලවේගයකින්. බුදුන්ට කර්ම විපාක දුන්නද නැද්ද? රහතුන්ට පව් පල දෙනවද නැද්ද? මොකද කියන්නේ? පාසම බලමු කියන්නේ. බුදුන්ට පව් පල දෙනවද නැද්ද? රහතුන්ට පව් පල දෙනවද නැද්ද? මොකද කියන්නේ? පල දෙන්න පුළුවන්ද වෙයිද? පුළුවන්. පුළුවන් මේක. මම ඕක ඔබට තේරුම් ගන්න සරල තර්කයක් කියන්නද? සීවලී මහරහතන් වහන්සේ වඩින තැන හම්බෙනවලු. ආනන්ද සීවලී වඩිනවද? එහෙමයි ස්වාමීනි. එහෙනම් කැලේ පාරෙන් වැඩි දෙයක් කමක් නැහැ. එහෙනම් සීවලී මහරහතන් වහන්සේට ලැබුණේ මොනවා නිසාද? කර්ම නිසා. එන රහතුන්ට කර්ම ඵල දීලා නැද්ද? එහෙනම් මොයි නැහැ කියන්නේ සමහරු. ලෝසකාම උතුරන්ට දානි හම්බුන්නේ නැහැ. ඒ මොනවා හින්දාද? කර්ම බල වේගය නිසා. හැබැයි මහරහතන් වහන්සේ එහෙනම් රහතුන්ට කර්ම බල දෙන්නේ නැහැ කියන්නේ. පින්වත්නි, මමත් පහුගිය දවස් ටිකේම අධ්‍යයනය කළා ත්‍රිපිටකයේ කොතන හරි බුදුන්ට කර්මයේ ඵල දුන්නා කියලා සූත්‍රයක් තියෙනවාද කියලා ඔයාලා. රහතුන්ට කර්මයේ ඵල දුන්නා කියලා සූත්‍රයක් තියෙනවාද කියලා බලන්න. පින්වත්නි, අපදාන පාළියේක තැනක තියෙනවා භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා තමන් වහන්සේට කර්ම බල දුන් බව. තමන් වහන්සේට කර්ම බල දුන් බව. දැන් අපි කියන්නේ අර භාග්‍යතුන් වහන්සේ 12 ආකාරයක අසනීප රෝගාබාධවලට ලක්වීම. පින්වත්නි, හැබැයි ඇතැම් පොත්පත්වල දැන් ඔය මිලින්ද ප්‍රශ්නේ වගේ එක තැනක විස්තර කරනවා කර්මයට වඩා වෙනස් කතාවක්. ඒ වෙනකොට අපදාන පාළිය කියනවා බුදුන්ට කර්මී ඵල දුන්නා කියලා. පින්වත්නි, දැන් මම මෙහෙම කිව්වොත් අපදාන පාළිය හරියද මිලින්ද ප්‍රශ්නේ උත්තරේ හරියද? දැන් අපි දෙකෙන් එකක් හොයාගන්න එපා, බුදුන්ගෙන් අහන්න. දැන් මම කොහොමද දන්නද ඔය හොයාගන්නේ? දැන් මෙච්චර වෙලා අපි ඇහුවනේ මේ කුණු සිරුර මනුස්ස ලෝකෙට ආවේ කර්ම බලවේගකින් කියලා. එහෙනම් මැරණකන් නඩත්තු වෙන්නේ කර්ම බලවේගකින් කියලා. අඩු ආශි මැරෙන්නේ කර්ම බලවේගකින් කියලා. රහතුන්ට බුදුන්ට කර්ම විපාක දෙන්නේ නැත්තම් ලෞතුරා බුදු බව ලැබූ මොහොතේම පිරිනුවම් පාණ්ඩ වෙනවා. ඇයි? කය මනුස්ස ලෝකෙ නඩත්තු වෙන්න කර්ම ඉවරයි. කම්මක්කය පින්වත්නි, කම්මක්කය කියන වචනේ වැරදියට ගන්න එපා. රහත් බව කියන්නේම කර්මයේ ඡය කිරීම කියලා දේශනාවේ කියන්නේ. ඒ කර්මයේ ඡය කිරීම කිව්වේ ඕකට නෙවෙයි. උපදින්න කර්ම නැහැ. රහතන් වහන්සේලා දන් දුන්නයි කියලා, රහතන් වහන්සේලා සිල් රැක්කයි කියලා, ලෞතුරා බුදුරු සිල් රැක්කයි කියලා මතු විපාක දෙන්න විදියක් නැහැයි. උපදින්නේ ජනක කර්ම නැහැ. එහෙනම් රහතුන්ට කර්ම විපාක නොදෙන්නේ පිරිනිවන් පෑම පස්සේ. අන් ඒක නිසයි කියන්නේ අරහත්වය යනු කම්මක්කයයි කියලා. එහෙම නැතුව රහතුන් දා පටන් කර්ම ඉවරයි කියන එක නෙවෙයි. එහෙනම් පින්වත්නි, කය නඩත්තු කිරීමට කරන කර්ම වෙනයි, අවබෝධයට කරන කර්ම වෙනයි. කය නඩත්තු කිරීමට කරන කර්ම වෙනයි, අවබෝධයට කරන කර්ම වෙනයි. යාන වාහන හම්බෙන්න, ගෙවල් දොරවල් හම්බෙන්න, විභාග පාස් වෙන්න, නම්බුනාම හම්බෙන්න තියෙන කර්ම වෙනයි. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයට තියෙන කර්ම වෙනයි. අඥාහි ලාභෝපනීස අඥා නිබ්බාන ගාමිනි. අලාභ උපදවන පිළිවෙත වෙනයි, නිවන් දකින පිළිවෙත වෙනයි. ඉතින් මෙන්න මේක තේරුම් ගත්තා නම් හරි. පින්වත්නි,
දැන් අනාථ පිණ්ඩිකෝවාද සූත්‍රයේ කියපු කර්මය ධර්මය විද්‍යාව ඔය තුනම කියවුණා මං හිතන්නේ. ඒකේ ධර්මය කිව්වේ මේ 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 දැකීමට සම්මා දිට්ඨියට. ඒකේ විද්‍යාව කිව්වේ ඒකේ විද්‍යාව කියලා කිව්වේ ප්‍රඥාව උපදවා ගැනීමට. ඒකේ කර්මය කියලා කිව්වේ සමාධි සංඛ්‍යාත කර්මයට. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් මට්ටමට හිත දියුණු කරගත්ත කර්මයට. ඕම් ওই ටික තමයි ගොඩ නගා ගන්න කියලා අනේ පිටුසුතුමා කිව්වේ. හැබැයි ඉතින් ඔය තුන කරන්නත් බෑ සිල්වත්කම නැතුව. ඒකෙනි කිව්වේ හතරවෙනි කාරණාවක් විදියට සීලං ජීවිත මුත්තමං. උතුම් වූ සීලයක් තියෙන්න ඕනි කියලා. සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ. මං අහගෙන හිටියා මේ ධර්මශාලාවේ කවුරු හරි දේශකයන් වහන්සේ නමක් වදාලා. තවගේ බණවර සීලේ පතිත්තාය සිල්වත්කමේ පිටලා ඉතුරු වැඩ ටික පටන් ගන්න. පින්වත්නි ඔබයි මායි අතර මං වෙලා අපි සංසාරේ මෙහෙම හරි හම්බ වෙන්න කුසල් කරලා තිනවා. ඒ කර්ම බලවේගයකින් ඔබයි අපි මෙහෙම හම්බ වෙනවා. හැබැයි කල්යාණ මිත්‍රයසුර නොලැබුණොත් අනේ පිළිසුටුතුමා කිව්වනේ දූවිලි වලින් වැහිච්ච ඇස් තියෙනවා. ඒ දූවිලි පටලෙ ගැලෙවුවා නම් හරි. හැබැයි දූවිලි පටලෙ ගලවන්න පුළුවන් ඇසුරක් හම්බුනේ නැත්තම් තට්ටු පිටින් දූවිලි බැඳේ. ඇස් පේන්නේම නැතෝ යයි. ඒක ඒකට අවශ්‍යයි කාරණා දෙක. පරවතෝ ගෝසයයි යෝනිසෝ මනසිකාරයයි. මොකද පරවතෝ ගෝසයයි යෝනිසෝ මනසිකාරයයි. මොකද පරවතෝ ගෝස කියන්නේ අන් අයගේ උපකාර. දැන් අපි මේ ගුණසේකර රාමෙන් මේ දවස්වල පරවතෝ ගෝස දෙන්නේ මේ හාඳුරු වඩම්ම වඩම්ම ඔය ඇත්තන්ට පරවතෝ ගෝස දෙන්නේ මේ අනුන්ගේ උදව් දෙන්නේ මේ පරවතෝ ගෝස දෙන්නේ අනුන් උදව් ඕන මේවට. ඊළඟට එහෙම ඉතින් බණ අහලා ශෝක් බණ ටික කියලා ගියාට වැඩක් නැහැ. ඒට අනුව හිතන්න පටන් ගන්න ඕනේ. ආයෝනිසමනසිකාරය කල්‍යාණ මිත්‍රයන්ගේ උපදෙස් ඕනේ. ඒ උපදෙස් අනුව හිතන්න පටන් ගන්න ඕනේ. ඔය දෙකම ඕනේ. අනේ පිළිසුටුතුමා කියපු ඇස්සල වෙච්ච දුවිල්ල කවන්න පිම්මන්නේ තිස් වතාවක් පරතෝ ගෝසෙන් උදව් කළා. මං ඉතින් 300 වතාවක් යෝනිසෝ මනසිකාරය ඔබේ සිත් තුළ ඇති වෙන්න ඇති. තව දවස් දෙකයි අපේ පරතෝ ගෝස වැඩපිළිවෙල එක විදිහකින් අවසන්. හැබැයි පන්සලෙන් දෙන පරතෝ ගෝසේ නම් එහෙම නතර කරන්න බෑ. මොකද පන්සල තියෙන්නෙම සදහැතියන්ගේ පරතෝ ගෝසේ සඳහාමයි. ඒක නිසා අපිට වෙනස් ආරක දැනුවත් කිරීම සාකච්ඡා ඉදිරියටත් මේ විහාරයේ කරන්න වෙනවා. අපි වසාන කාලෙන් පස්සේ සතිපතා භාවනා වැඩසටහන සතිපතා සූත්‍ර දේශනා වැඩසටහන නැවතත් සක්‍රිය කරනවා. ඒ සඳහා අපි ප්‍රසිද්ධ දැන්වීමක් මේ පන්සල ඉස්සරහා දානවා ලොකු එකක්. දිරන් දිරනවා ඉතින් ඔක්කොම අඩු ගානේ අවුරුද්දක්වත් දිරන්නේ නැතුව තියෙන දැන්වීමක් දානවා මේ පිංගමෙන් පස්සේ. එතකොට ඔන්න දන්නේ නැති කට්ටියටත් එන්න පුළුවන් පරතෝ ගෝසය ලබන්න. මොකද වාර ගාන වැඩි කරගන්න එපැයි. එතකොට යෝනිසෝ මානසිකාරයේ තිබේම හැදේ. පින්වත්නි මේ ධර්ම දේශනා මාලාවේ මම ලැබපු ප්‍රතිලාභ අප්‍රමණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං
රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං සියලු සත්වයෝ සුවපත් වේවා අමා සුවයෙන් සැනසෙත්වායි හැම දිනකටම තෙරුවන් සරණයි.